ආයුබෝවන්. ලෝකයට අවශ්‍ය උතුම්ම සම්පත තමයි නිරෝගී සම්පත. ලෝකයේ කුමන සංවර්ධනයක් තිබුණත් වැඩක් නැහැ නිරෝගීකම අපිට හිමිනම්. ඒ නිසා නිරෝගීකමින් ජීවිත අස්වද්දන බ්‍රහස්පතින්දා නුකසෙන්ටයි අපි පිවිසේ ඔබේ ජීවිතේ ලස්සන කරන්න. කතාවක් තියෙනවා නාමේ නොදිරයි හැබැයි රූපේ දිරයි කියලා. හැබැයි මේ කතාව ඔබ අහන් හිටියොත් ඔබට හිතෙයි ඒ වදන් දැන්නම් පොඩ්ඩක් වෙනස් විය යුතුයි කියලා. ලෝකයේ අපි කැමති ගොඩක් දෙයක් තියෙනවා. ඒ තමයි ලස්සන. හැම මොහොතම අපි දෙයක් ලස්සනයි 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 කියනකොට ජීවිතේම ලස්සන වෙනවා. ඒ නිසා අද ලස්සන ගැන කතා කරන විශේෂ වෛද්‍යතුමෙකුට අපි ආරාධනා කරා. ලස්සන ගැන කතා කරොත් ඔබට මතක් වෙන නමක් තමයි මේ රූපලංකනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිමල් ගමගේ මැතිතුමා. ආයිබුවන්. ඉතමත් ගරුත්වයෙන් අපි මේ මැතිට ඔබතුමා පිළිගන්නවා. ළඟදී බොහෝම සවාරියක් ගියයි කියලා ආරංචියක් ආවා. මේ යුරෝපයේ රූපාලංකනය පිළිබඳව බොහෝම ලොකු සමුළුවකට සහභාගී වෙලා අධ්‍යක්ෂ රාශියක්ම අපේ රටට ගෙනාවා කියලා ආරංචියක් තියෙනවා. මොකක්ද ඒ? ඔව්, රූපාලංකන සමුළුව අපි අවුරුදු පතා මම සාමාන්‍යයෙන් යනවා. මේකෙදි ගොඩක්ම සිදුවෙන්නේ ඉතින් අර අලුත් ක්‍රම ලෝකෙට ඔප්පු කරලා ඒවයි තියෙන අර ඒ කියන්නේ ඒව ගොඩක් අපි ක්‍රමවල බලනකොට අපි ඒක පරිස්සම් සහගත වෙන්න ඕනේ ඒ ක්‍රමවල. මේ පරිස්සම ගැනත් අපි ගොඩක් ඒ අවස්ථාවල අවධානය යොමු කරනවා. ඉතින් දැන් අපි රූපාලංකන ක්‍රම ගැන කියනකොට අපි විශේෂයෙන්ම කතා කරා මූණවල් ගැන. ඉතින් මූණවල් තරණය කරන්න අපි ලංකාවේ ඉඳලා දැනගෙන හිටියා නැත්නම් ස්ටෙම් සෙල් ග්‍රාෆ්ටිං ක්‍රමය තමයි තියෙන හොඳම ක්‍රමය කියලා. ඉතින් දැන් ඒ ක්‍රමෙම තවත් දියුණු කරන්න ඉදිරිපත් කරලා තියෙනවා හයලයින් ඉන්ජෙක්ෂන්ස් කියලා ක්‍රමයක්. මොකද අපි ෆැට් ග්‍රාෆ් කරනකොට ඒ ෆැට් ග්‍රාෆ් කරලා ඊට පස්සේ අපි දන්නවා ඒ ලෙඩ්ඩුන්ගේ ඒ ලබාගත් තරුණකම් තවදුරටත් තියාගන්නට ලේස වලින් ගොඩක් උදව් කරනවා කියලා. ඒ වගේම අපි දැනගෙන හිටියා ඒගොල්ලන්ගේ ආහාර පාලන පැවැත්ම ජීවන රටාව වෙනස් කරලා අපිට වයසට යන හුඟක් අඩු කරන්න පුළුවන් කියලාත් අපි දැන් දන්නවා. ඉතින් ඒ වගේ මේ හයලයින් ඉන්ජෙක්ෂන්ස් භාවිත කිරීමෙන් අපිට ඒ ෆැට් ග්‍රාෆ්ට් ඇතුලේ තියෙන ස්ටෙම් සෙල්ස් වලට අවශ්‍ය වෙන පෝෂණය ඒගොල්ලන්ට ලබා ගන්න පහසු කරන්න පුළුවන්. ඉතින් ඒකත් ස්වභාවික දෙයක්. මොකද හයලයින් කියන්නේ අපේ ශරීරය තුළ තියෙන දෙයක්. ඒක හැදලා තියෙන්නේ කාබෝහයිඩ්‍රේට්ස් වලින්. ඒක ප්‍රෝටීනයක් නෙවෙයි. ඉතින් ඒක ලේසියෙන් හදන්න පුළුවන් දෙයක්. ඒකට අපි කවදාකවත් ඇලර්ජික් වෙන්නේ. ඉතින් ඒකේ එක ක්‍රම කීපයක් තියෙනවා. ඒක එක ක්‍රමයක් හොයාගෙන තිනවා. ඒ ක්‍රමයට අපිට පුළුවන් ඒ ලබාගත් ෆැට් ග්‍රාෆ්ට් එකෙන් ලබාගත් ඒ ලස්සන තවදුරටත් වැඩිකල් පවත්වාගෙන යන්න. අනික් අතට අපි ලයිෆ් සැක්ෂන් ක්‍රම ගැන ගොඩක් කතා කරා. ඉතින් ලයිෆ් සැක්ෂන් ක්‍රමය ගොඩාක් පරිස්සම් සහගත වෙලා තියෙනවා. මොකද අපේ ඒ සමුලෙන් ඒ සමාජිකයන්ගෙන් කවදාකවත් ලෙඩෙක් මැරෙලා නැහැ. ඉතින් අවුරුද්ද ලක්ෂ ගාණක් මේවා දැන් සිද්ධ වෙනවා ඉස්සර කාලේ වගේ නෙමෙයි. ඉතින් ඒකෙත් අර වැඩි දිනුම වෙලා තියෙන ගොඩක් දුරට අර ඒ හිරිවට්ටන ක්‍රමයේදී භාවිතා කරන ලයිඩකින් කියන ඒකේ තියෙන අපි ඒ ප්‍රමාණය ගොඩක් දුරට අපි පරිස්සම් සහගතව තමයි දැන් භාවිතා කරන්නේ. පාසල් නිවාඩු කාලේ මතක තබා ගන්න මේ කාලේ ඔබේ ජීවිතේ ගොඩාක් අධ්‍යාපනය ලබා ගන්න මන්පෙත් තිබෙන නිසා හැම දෙයක්ම පිළිබඳව දැනුම් තේරුම් ඇතුව ජීවත් වන්නේ නම් ජීවිතේ සුන්දර කරගන්න අපිට හැකියාවක් තිබෙන නමුත් සමාජය තුළ හැම තැනම වැපිරලා තියෙන විෂ අපි බොහෝ විට අහනවා කෑමක් ගත්තත් මොකක් ගත්තත් කුමක් කරත් විෂ ශරීරගත වෙනවා කියන කාරණාවක් අපි හැමතිස්සම අහනවා. ඇත්තටම වෛද්‍යතුමනි මේ ශරීරයට විෂ ඇතුල් වෙන්නේ කොහොමද? අපි හිතන්න අපි උදේ නැගිටලා අපි ආහාරය ගන්නවා. ඉතින් අපි ආහාරයට ගන්න කෑමවල විෂ තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි ආහාරයට ගන්නකොට සකස් කළ ආහාර ගන්නව නම් ඒවයි තියෙනවා ගොඩක් ප්‍රෙසර්වේටිව්ස් කියන ඒවා රසකාරක තියෙනවා. මේ ඔක්කොම අපිට විෂ වෙන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා අපේ එළවලු වුණත් විශේෂයෙන්ම සත්ව ආහාරවල ගොඩක් තියෙනවා කෘමිනාශක, පලිබෝධනාශක. මේ ඔක්කොම අපිට විෂ වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ගිහිල්ලා අපි ඇඳුම් අඳිනවා. ඇඳුම් අඳිනකොට අපි ඩ්‍රයින් ක්ලීන් කරපු ඇඳුම් අඳින ඩ්‍රයි ක්ලීන් කෙමිකල්ස් වල ගොඩක් තියෙනවා කාසිනෝජෙනික් සබ්ස්ටන්ස්. ඒ කියන්නේ පිළිකා සෑදෙන පුළුවන් රසායනික තියෙනවා. එහෙම නැත්නම් දැන් ගොඩක් ඔය ප්ලාස්ටිසයිසර්ස් කියන ඒවා ෆ්ලේම් රිටාඩන්ස් කියන කෙමිකල්ස් අපේ ඇඳුම් වල අඩංගු වෙලා තියෙනවා. මේ ඔක්කොම අපිට විෂ වෙන දේවල්. ඉතින් බලන්න ඊට පස්සේ අපි වතුර බොනවා ටැප් එකෙන්. ටැප් එකෙන් වතුර බොනවා ටැප් වතුර තියෙනවා ක්ලෝරින් තියෙනවා ෆ්ලෝරින් තියෙන පුළුවන්. දැන් කියනවා ගොඩක් රසායනික වර්ග ගොඩක් මේවයි තියෙනවා කියලා. ඊට අමතරව අපි තුම අපි නිදා ගන්න යනවා කියලා අපේ මැට්‍රස් එකේ තියෙන ෆ්ලේම් රිටාඩන්ට් කියන සබ්ස්ටන්සස්. ඉතින් මේවත් ඔක්කොම විෂ වෙන දේවල්. ඊට අමතරව දැන් අපි ලෙඩ වුණත් අපි බෙහෙතක් කියලා භාවිත කරන ගොඩක් බෙහෙත් වර්ග ඉතින් අපේ ඇඟට විෂ වෙන්න පුළුවන් දේවල් තමයි. දැන් අපි තුම අපිට ඉන්ෆෙක්ෂන් එකක් හැදුණා කියලා අපි ඉන්ෆෙක්ෂන්ස් ගොඩක්ම හැදෙන්නේ වෛරස් වලින් 90%ක්ම. එනවා ඉතින් අපි දොස්තර කෙනෙක් ගාවට ගිහිල්ලා අපි ඉතින් බල කරලා හරි ඇන්ටිබයොටික් ලබා ගන්නවානේ. ඇන්ටිබයොටි ගොඩක් කියන්නේ ඉතින් අපේ ඇඟට විෂ වෙන දේවල් තමයි. මොකද අපේ ඇඟේ තියෙන සාමාන්‍ය බැක්ටීරියා නැති වෙලා යනවා. එතකොට ඒවෙන් අපිට පළවිකාවක් ලැබෙනවා පස්සේ කාලෙකදී. දැන් හොයාගෙන තියෙනවා ඇන්ටිබයොටික් 25 වාරයක්
භාවිතා කරන තරුණ ළමෙක්ට ගෑනු ළමෙක්ට විශේෂයෙන්ම බ්‍රෙස්ට් කැන්සර් හැදෙන ප්‍රමාණය 100%කින් වැඩි කරන්න පුළුවන් වැඩි වෙනවා කියලා. ඉතින් මේ වගේ විසඳගෙන අපි ගොඩක් දැන් පරිස්සම් වෙන්න ඕන. හිතලා බලන්න ඕන. ඔය ඇත්තට ඔබතුම හොඳ කාරණාවක් කතා කරා. අපි පුංචි දෙයක් ඇත්තම් බෙහෙත්වලට නැති වෙච්ච ලෝකයකයි අපි ජීවත් වෙන්නේ. පොඩි උණක් ඇස්සක් හැදුනත් ප්‍රතිජීවක ඖෂධ කරා ගොස් ශරීරයේ වණ කරන අවස්ථාවක් තමයි අපි දැන් සමාජ තලය තුළ දකින්නේ. මේක හරි වැරද්දක්. ලොකු රෝග තත්ත්වයක් ඇතුනොත් ඒට අපිට මුහුණ දෙන්න හැකියාව නොමැති බව තමයි මෙතුමා මේ පුන පුනා කියන්නේ. වෛද්‍යතුමනි, දැන් ඔබතුමා කියව කාරණාවක් අපේ ශරීරයට විස විවිධාකාර එකතු වෙනවා කියලා. මේකට තියෙන විද්‍යාත්මක සාක්ෂි මොනවද? ඔව්. විවිධ සාක්ෂි තියෙනවා. එකක් මම ඉස්සෙල්ලාම කියන්නේ සතුටුයි. සතුටු නෑ ඇත්තම දුකයි කියන්නේ. අපේ දැන් අපි මරුණන් පස්සේ අපි මලකඳන් පාවා දැන් දිරා යන්නේ ඉස්සර වගේ. මොකද ඒ තරම් විසාපේ යගේ තියෙනවා. අපි ඇමරිකාවේ මිනිස්සුන්ගේ එතන මිනිස් ඇමරිකාවේ වගේ බටහිර රටවල කෙනෙක්ගේ අපි ෆැට් අරගෙන චෙක් කරලා බැලුවොත් විස වර්ග 700ක් තියෙනවා වැඩි හිටි කෙනෙක්ට. ඒ වගේම අලුත්ෙන් උපදින බබෙක්ගේ අපි පෙකනින් ලේ අරගෙන පරීක්ෂා කරොත් විස වර්ග 200ක් තියෙනවා කියලා ඔප්පු කරලා තියෙනවා. ඊට අමතරව අපි හිතමු අපේ මේ ලෝකේ ජනගහණයෙන් ඈතින් ජීවත් වෙනා කියලා ඉස්කිමෝ මව්වරුන්ගේ මව්කිරිවල දැන් රසදිය ඒ වගේ PCB කියන රසායනික වගේ විස වර්ග දැන් හොයාගන්න ලැබෙනවා. ඉතින් මේක අපි හැමෝටම ලෝකෙ තියෙන හැමෝටම බලපාලා තිනවා. ඒ වගේම අපි දන්නවා දැන් අපි රසායනික වර්ග ගැන කතා කරනකොට 1950 වගේ වසර වෙනකොට අපි ලෝකේ පොඩි ප්‍රමාණයක් රසායනික හැදුවේ. අපි තුමු මෙට්‍රික් ටන් බිලියනක් කියලා. දැන් අපි අවුරුද්දකට මෙට්‍රික් ටන් බිලියන 500ක් පමණ ප්‍රමාණයක් රසායනික ලෝකෙ තුළ ඇති වෙනවා. මේ ඔක්කොම අපේ ජීවිතයට සම්බන්ධ වෙනවා. ඉතින් මේ වගේ විස වර්ග බොහොමයක් දැන් හැමතැනම තියෙනවා. ඔය ඇත්තටම ඒක ඒ සතුටුමත් කාරණාවක් නෙවෙයි. මම හිතන්නේ අපේ රට ඖෂධීය උයනක්. එහෙම තැනක ඉඳගෙන අපි මේ විෂ ගැන කතා කරන්නේ. ඔබට හිතන්නට යමක් තිබෙනවා මේ නිවාඩු කාලයේ බෙදුවා දරුවන් ගැන, ඔබේ අනාගත ආයෝජන ගැන ඔබට හිතන්නට කාරණාවක් අපි එකතු කරනවා. වෛද්‍යතුමනි, දැන් මේ විෂ ගැන කතා කරනකොට අපි දන්නවා ඒකේ අතුරුඵලයක් වන්නට පුළුවන් නේද? වඳ බව සහ පිරිමි උපත් පිළිබඳ යම් ප්‍රශ්නාර්ථයක් ඇති වෙන්න පුළුවන්ද? ප්‍රශ්න ගොඩක් ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි ඒකටත් ඉස්සෙල්ලා අපි කතා කරමු පිළිකා ගැන. 1900 වසරේදී පිළිකා සෑදුනේ 100කට එක්කෙනෙක්ද පමණයි. දැන් අපි දන්නවා මේ දවස් වෙනකොට ඇමරිකාවේ කාන්තාවකින් 3 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ට බ්‍රෙස්ට් කැන්සර් හැදෙනවා. දැන් අපි මේ විදිහට යනකොට අපි විද්වතුන් කියලා තියෙනවා 2050 වෙනකොට, ඒ කියන්නේ තව වසර කීපයක් යනකොට 2 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ට පිළිකා සෑදෙන්න පුළුවන් කියලා. ඒ වගේ අපි දියවැඩියා වැනි රටගෙන බලමු. 1900 වසර වෙනකොට ලංකාවේ වුණත් 100ට එක්කෙනෙක් විතරයි දියවැඩියා රෝගය අපිට දක්න ලැබුණේ. අද වෙනකොට මේ ප්‍රමාණය 6ක් 7ක් දක්වා වැඩිලා තියෙනවා. ඒ වගේම දැන් මේ යන විදිහට තව අවුරුදු 20ක් 30ක් යනකොට අපේ ජනගහණයෙන් භාගයකට දියවැඩියා හැදෙන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම විස, කෑම්වලින් තියෙන විස නැත්නම් වැරදි කෑම නිසා තමයි මේ ඔක්කොම ගොඩක් දේවල් හැදෙන්නේ. ඒ වගේම අනිකුත් විසත් අපි හිතා බලන්න ඕනේ. ඒකට වඳභාවය ගැන කියනකොට අද ඇමරිකාවේ අලුත් කපල්ස්ලගෙන් 10%කට වඳභාවය තියෙනවා. ඒ වගේම අපි දන්නවා ගොඩක් විස වර්ග අපේ ඇඟට ලැබෙනකොට ඒකෙන් අපි අර කාන්තා හොමුනේ වැඩිවීමක් වගේ තමයි වෙන්නේ. ඉතින් ඉස්සෙල්ලාම විස ලෝකෙට එනකොට ওই සත්තුන්ගේ මාළුන්ගේ වගේ ගොඩක් පිරිමි සත්තු නැති වෙලා ගියා. ගෑනු සත්තු තමයි ඇති උනේ. අදත් කැනඩාවේ ප්‍රාන්තවල සමහර ප්‍රාන්තවල පිරිමි ළමයි උපදින්නේ 30%ක් පමණයි. ඒ කියන්නේ 3 දෙනෙක්ගෙන් එක්කෙනෙක් විතරයි පිරිමි ළමයි උපදින්නේ. ගොඩක් අය මේක දන්න දෙයක්. අපේ ලංකාවේ වුණත් කාන්තා ජනගහණය දැන් වැඩි වෙලා තියෙනවා නේද? අපි ගොඩක් හිතන්නේ මේ යුද්ධ නිසා කියලා. යුද්ධ නිසා නෙවෙයි. ගොඩක් මෙයා වෙන්නේ රසායනිකින් අපේ ඇඟට තියෙන බලපෑම නිසා. ඇත්තට ඔබතුමා කිව්වේ මේ විෂ ශරීරගත වීම නිසා මදසරු භාවය වැනි දේවල් අතුරුඵල විපාක වන්නට පුළුවන් කියන කාරණාවයි. අපිට දුරකථන ඇමතුණු රාශියක් ආවේ. එයින් අප තෝරාගත්ත එක ප්‍රශ්නයක් තිබෙන නුවරින් ගුරු මහත්මයාක් අපිට කතා කරලා කිව්වා දැන් ජීවත් වෙනකොට තාරුණ්‍ය රැක ගන්නට සමහරක් වෙලට අපේ හිස කෙස් වර්ණ ගන්නට පුළුවන්. මුහුණේ යම් යම් දේවල් ආලේපනය කරන්න පුළුවන්. ලිප්ස්ටික්, කියුටෙක්ස් වැනි දේවල් භාවිත කරන්න පුළුවන් කාන්තාවක්. ඒක සාමාන්‍ය දෙයක්. එවැනි දේවල් පවා මිනිස් සිරුරකට විෂවන්නට පුළුවන්ද? ඇත්තෙම පුළුවන්. අපේ ඇමරිකාවේ FDA ආතේනේ ෆුඩ් ඇන්ඩ් ඩ්‍රග්ස් ඇඩ්මිනිස්ට්‍රේෂන් කියලා තියෙනවා කාන්තාවන් භාවිත කරන කොස්මෙටික් ඒ වර්ගවලින් 65% පිළිකා සෑදෙන ද්‍රව්‍ය අඩංගු වෙනවා කියලා. ඉතින් මේක අනික් අතට බලනකොට ඒ අපේ මාකට් ප්ලේස් එකට එන කොස්මෙටික් වර්ගවලින් හොඳට ටෙස්ට් කරලා තිබුණේ 4% පමණයි. ඉතින් අපි ගොඩක් පරිස්සම් වෙනවනේ අපේ ඇඟේ ආලේපන කරනකොට මොනවද මේවේ තියෙන්නේ කියලා. පුළුවන් තරම් ස්වභාවික දේවල් භාවිත කරන්න අපි පුරුදු වෙන්න ඕන. ඒ
ලොකු ප්‍රශ්නයක් තමයි. කොහොමනත් වෛද්‍යතුමනි, දැන් අපි දන්නවා වර්තමාන සමාජය තුළ මේ ප්ලාස්ටික් කරණය, ඒ කියන්නේ ප්ලාස්ටික් හැමතිස්සෙම භාවිත කරන්නට අපි පුරුදු පුහුණු වෙලා තියෙනවා. මෙවැනි දේවලුත් මිනිස්සුන්ට යම් විෂක් ඇතුළු කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඔව්. අද ලෝකේ අවුරුද්දකට ප්ලාස්ටික් ටන් මෙට්‍රික් ටන් මිලියන 100ක් අවුරුදුපතා ඇති වෙනවා. ඉතින් මේ ප්ලාස්ටික් වල තියෙනවා බිස්ෆිනෝල් කියලා විෂක්. ඒ බිස්ෆිනෝල් කියන විෂ හින්දා තමයි ඒකත් අපිට බලපානවා අර මං කිව්ව විදිහට අර කාන්තා හෝමෝනේ වැඩි වෙනවා ඒක නිසා. ඉතින් අපි ගොඩක් ප්ලාස්ටික් අපේ කෑම පළා ප්ලාස්ටික් වල දානවනම් විශේෂයෙන් ප්ලාස්ටික් එක තියෙන පෑම අපි මයික්‍රෝවේව් එකේ දාලා රත් කරලා කනවනම් එහෙම නැත්නම් වතුර බොනකොට අර සොෆ්ට් ප්ලාස්ටික් බොටල්ස් තියෙන්නේ ඒවෙන් වතුර බොනවනම් අපිට කාන්තාවට විශේෂයෙන්ම බ්‍රෙස් කැන්සර් හැදෙන රිස්ක් එක ගොඩක් වැඩි වෙන්න පුළුවන්. පිරිමින්ගේ ශුක්‍රාණු අඩු වෙන්න පුළුවන්. ටෙස්ටොස්ටරෝන් ලෙවල් එක අඩු වෙන්න පුළුවන්. ඉතින් මේ ප්ලාස්ටික් තව දෙයකට භාවිත කරන අපි ගොඩක් දන්නේ දෙයක් අපි කෑන්ස් තියනවානේ ඔය බත් කෑන්ස් බෙවරේජ් කෑන්ස් එහෙම නැත්නම් ෆුඩ් කෑන්ටින් වගේ ටින් කෑම කනකොට ඒව ඇතුලේ තියෙනවා ප්ලාස්ටික් ආලේපනය. මේ ආල්පිනය තුළත් ඒ බිස්ෆිනෝල් කියන ඒ කෙමිකල් එක තියෙන පුළුවන් තව කෙමිකල් වර්ග තියෙනවා. ඒතොර නැමෙන ප්ලාස්ටික් තියෙන නැමෙන ප්ලාස්ටික් තියෙනවා තැලේට් කියලා කෙමිකල්. මේ ඔක්කොම පිළිකා රෝග වැඩි වෙන හේතු වෙන දේවල් වෙනවා. ඒ වගේම ඒවා අපේ හෝමෝන වල එක එක විදිහට විවිධ වෙනස්කම් වෙන්න පුළුවන්. අද 2005 වසර වෙනකොට බ්‍රිතාන්‍යයේ පිරිමි ළමයින්ගේ බ්‍රෙස්ට් අඩු කරන සැත්කම් සීග්‍රින් වැඩි වෙලා ගියා. අද ලංකාවේ මටත් දක්න ලැබෙනවා පිරිමි ළමයින්ට පියුරු තියෙනවා. පියුරු හැදිලා තියෙනවා. මොකද ඒකටත් හේතු වෙන්නේ විෂ වර්ග. ඒ විෂ වගේම ඉතින් සත්තුන්ගේ කෑමත් ගොඩක් කනවා අපි. ඉතින් කිරි ආහාර මස් ආහාර ගොඩක් කනකොටත් ඇඟේ තියෙන හෝමෝන්ස් වෙනස් වෙනවා. ඒ හෝමෝන් වෙනස් වීම නිසා තමයි මම කලින් කිව්වාගේ අද ලෝකේ පිරිමි උපත් අඩු වෙලා තියෙන්නේ. වගේම කාන්තා උපත් ගොඩක් වැඩි වෙලා තියෙන්නේ. ඔව්, ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වන්නට කියන පණිවිඩය ඔබට තේරෙනවා ඇති. අපි හුඟක් වෙලාවට බාහිර දේවල් ශරීරගත කරගෙන විඳින තත්යකට පත් වෙලා තිබෙනවා. මොකද බෝනෝන් රෝග තත්ත්වයන් වලින් ඉස්පිරිතාලේ පිරලා ඉතිරිලා තියෙන ඔබ දැක්කා නම් ඔබට හිතේ අපේ ජීවිතේ මුළු තැන්කින් වෙනස් කිරීම අත්‍යවශ්‍යයි කියන කාරණාව. මේ හුදෙක් ශරීර සෞඛ්‍යම පමණක් නෙවෙයි, තමගේ රූපාලංකන, තමගේ පෞරුෂත්වයේ අභිමානය, මේ හැම දෙයක්ම රැකෙන්නේ සෞඛ්‍ය මතයි. ඒ නිසා මේ පිළිබඳ ඔබට හිතන්නට යමක් මිනිවාඩු කාලේ තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා. වෛද්‍යතුමනි, දැන් අපි දන්නවා දැන් සමහරක් රට අපි ඉස්පිරිතාලවල දැකලා තියෙනවා ලෙඩක් හැදුනොත් හුඟක් අයට බෙහෙත් ඕනමයි. බෙහෙතක් දුන්නේ නැත්නම් ඒකත් ලෙඩක් බවට පරිවර්තනය වෙන හුඟක් අයට මේක විලාසිතාවක්, රෝග විලාසිතාවක්. ඇත්තට මේ බටහිර වෛද්‍යය අපි භාවිත කරන බොහෝ ඖෂධීය තත්ත්වයන් දිගින් දිගටම භාවිත කරන ශරීරයට විෂ වෙන්නට පුළුවන් නේද? ඔව්. අපේ ජනගහනය තුළ බටහිර වෛද්‍යය ගැන ලොකු හැඟීමක් තියෙනවා. ලොකු අපි හිතන රෙස්පෙක්ට් එක, ගෞරවයක් තියෙනවා. ඉතින් අපි ඒගොල්ලෝ ඉතින් අපි හිතන අපි දෙන ඕන දෙයක් ඉහම උඩින් පිළිගන්න කැමතියි. ඉතින් ඒකෙන් අපි සතුටු වෙන එකතකින් ඒනට අපිට ඒ එකතකින් දුක් වෙන්නත් ඒකම හේතු වෙනවා. මොකද අපි දන්නවා අද ඇමරිකාවේ පවා අවුරුද්දට 106ක් ජනගහනය මරණයට පත්වෙන්නේ මේ බෙහෙත් වල තියෙන සයිඩ් ඉෆෙක්ට්ස් හින්දා. ඉතින් බෙහෙත් කියන්නේ හැමතිස්සෙම අපි බෙහෙතක් විදිහට ලෝකෙ ඉදිරිපත් කරනකොට අපි ඇලෝපැතික් මෙඩිසින් වල ඒ බෙහෙත ස්වභාවික දෙයක් නන් නෙවෙයි. මොකද ස්වභාවික දෙයක් කවදාකවත් බෙහෙතක් විදිහට පාවිච්චි කළා අපිට ඒකින් ලාභයක් ලබා ගන්න බෑනේ. අද ඩ්‍රග් කම්පැනිස් වලින් තමයි ලෝකෙ වැඩිම ලාභ ලබන්නේ. ෆෝචුන් 500 කම්පැනිස් බලනකොට ඒ ෆෝචුන් 500 කම්පැනිස් වලින් 490ක් ලැබෙන ලාභයට වඩා වැඩි ලාභයක් හම්බෙනවා ලෝකෙ තියෙන ඩ්‍රග් කම්පැනිස් 10ට. මොකද ඒකට හේතුව ඒක තමයි. ඉතින් ස්වභාවික දෙයක් කවදාකවත් අපිට ලැබෙන්නේ නැහැ අපේ වෛද්‍ය ක්‍රමයෙන්. හැබැයි අපි ගොඩක් දන්නවා ස්වභාවික ක්‍රම. අපේ වෛද්‍ය බටහිර විද්‍යාව ගොඩක් විද්‍යාත්මක පරීක්ෂණ සිදු කරලා තියෙනවා දහස් ගණන්. ඉතින් මේවා අපිට උපකාර කරගන්න පුළුවන් ස්වභාවික විදියට ලෙඩ රෝග හොඳ කරගන්නට. අපිට දීවඩියා තියෙනවා නම් එහෙම නැත්නම් අධික රුධිර පීඩන තියෙනවා නම් මේවා ගොඩක් අර වැරදි කෑම නිසා විෂ වලින් හැදෙන ලෙඩ. ඒ වුණාට මේවා අපිට විෂ රහිත දේවල් වලින් අපේ ඇඟේ ස්වභාවිකව පවතින අපිට කියන ඇන්ටිඔක්සිඩන්ට්ස් කියලා. ඒතර ඇන්ටිඔක්සිඩන්ට්ස් කියවම මේක ඇන්ටිඔක්සිඩන්ට් ජාලයක් වදීර තමයි වැඩ කරන්නේ. ඇන්ටිඔක්සිඩන්ට් වර්ග පහක් අපි හැමෝටම අවශ්‍යයි විෂව ඉවත් කරන්න සහ ශරීර සෞඛ්‍ය වැඩි දියුණු කරන්න. අපි කෙටියෙන් කියනවා නම් ග්ලූටතයන් කියන එක. ඒක තමයි අපිට හැමතිස්සෙම අවශ්‍ය මූලිකම ඇන්ටිඔක්සිඩන්ට් එක. ඊට අමතරව විටමින් C, විටමින් E, ඇල්ෆා ලයිපොයික් ඇසිඩ් සහ උබිකිනෝන් කියන මේ ඇන්ටිඔක්සිඩන්ට් අපිට අවශ්‍යයි ලෙඩ රෝග වලින් ඉවත් වෙලා විසයින් කරන්න ඇගේ. ඉතින් මේ වගේ දේවල් තමයි අපි ගොඩක් වෙලාවට භාවිතා කරන්න. ඒ වගේම හරි කෑම ගන්න, හරි විදිහට කෑම ගන්න, විෂ වලින් තොරව ජීවත් වෙන්න තමයි අපි ගොඩක්ම මාංශ වෙන්න ඕන.
ඇත්තටම ගරු සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවා ප්‍රකාශ කරා ඖෂධ ප්‍රතිපත්තියක් සමාජයට අවශ්‍යයි කියන කාරණාවත් ගොඩනැගින්නේ ඔවැනි කරුණු මත පදනම් වෙලා කියලා අපි විශ්වාස කරනවා. වෛද්‍යතුමනි, දැන් අපි ගොඩක් විෂය ගැන කතා කරනවා. මේ තත්ත්වයන් ශරීරයෙන් ඉවත් කරන්න මොන වගේ ක්‍රමවේදයන්ද අපිට භාවිත කරන්න පුළුවන්? ඔව්, අපේ ශරීරය විසවත් කරන්න අපිට ඉස්සෙල්ලාම වැදගත් වෙන්නේ හරි ආහාර පාන. ඉතින් ඉස්සෙල්ලා ඒට ඉස්සෙල්ලා මම කැමති කියන්නේ විසවත් කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි ඇන්ටිඔක්සිඩන්ට් කියන ක්‍රම. ඇන්ටිඔක්සිඩන්ට් වලින් තමයි අපේ ශරීරයේ අක්මාවතුල එක් ක්‍රමයක් තියෙන විසවත් කරන්න. අපේ පරිණාමය තුළින් අපිට දෙලලා තියෙන එක ක්‍රමයට අපිට අවශ්‍යම කරන දේවල් කියන්නේ අපිට කියන සයිටෝක්‍රෝම් සිස්ටම් කියලා ඉංග්‍රීසියෙන්. ඒකට ග්ලූටතයන් කියන එක අවශ්‍යමයි. ඉතින් ග්ලූටතයන් කියන එක අපිට ලබා ගන්න බෑ ආහාර වලින්. මොකද ආහාරවල බොහොම පොඩ්ඩයි තියෙන ගත්තත් ආමාශය තුළ ඒක නැති වෙනවා. ඉතින් අපි ඒක ඉන්ජෙක්ෂන් එකක් විදිහට භාවිත කරනවා. ගොඩක් විස වැඩි එක්කෙනෙක්ට සාමාන්‍ය මාස්පතා ගන්න පුළුවන්. ඊට අමතරව අනිකුත් ඇන්ටිඔක්සිඩන්ට් විටමින් ඊ, විටමින් ඊ ගොඩක් වැදගත්. අපිට විටමින් ඊ උනත් කෑමෙන් ලබා ගන්න ගොඩක් අමාරුයි. මොකද අපි දැන් හිතමු අපි තෙල් වලින් ගන්නවා නම් අපිට තෙල් බෝතල් දෙක තුනක් ගන්න වෙනවා විටමින් ඊ ලබා ගන්න. එහෙනම් විටමින් ඊ වල තියෙන වර්ග 8ක් තියෙනවා. අපි ගොඩක් වෙලාවට විටමින් ඊ මල්ටි විටමින් ගන්නකොට එක වර්ගයයි තියෙන්නේ. ඒකට කියනවා ඇල්ෆා ටොකොෆෙරෝල් කියලා. ඒ ටොකොෆෙරෝල් වර්ග 4ක්, ට්‍රොකොට්‍රයිනෝල් වර්ග 4ක් තියෙනවා. ඉතින් මික්ස් ටොකොෆෙරෝල්ස් කියලා හරි විදිහට විටමින් ඊ අපි ලබා ගන්නත් ඕන. අපි දවසට මිලිග්‍රෑම් 500ක් වගේ ලබා ගන්න ඕන. ඊළඟට විටමින් C. විටමින් C ඉතාම අවශ්‍යයි මේ ජාලයට. විටමින් C අපි සාමාන්‍යයෙන් 500ක් වගේ හැමදාම ගන්නවා නම් හොඳයි. ඊට අමතරව අපි කියවර ඇල්ෆා ලයිපොයික් ඇසිඩ් කියන එක. ඒක අපිට කෑමෙන් ලබා ගන්න බෑ. අපි නිමිති කනවා නම් නිමිති රාත්තල් 7ක් ගන්න ඕන අපිට දවසට අවශ්‍ය කරන ඇල්ෆා ලයිපොයික් ඇසිඩ් ලබා ගන්න. ඉතින් ඒකත් අපි පිටින් ලබා ගන්නවා නම් විසයින් වල යනවා වගේ. අපි ඊට අමතරව අපි දෙනවා සාමාන්‍යයෙන් NSR16 කියලා දෙයක් සහ උබික්විනෝන්. උබික්විනෝන් තමයි ඊළඟට ඒ වගේ අපි නැචරලි අපේ ස්වභාවික විදිහට ශරීරය ආරක්ෂා කරන්නේ. ඉතින් විශේෂයෙන්ම හදවත් රෝග තියෙනවා නම් අධික රුධිර පීඩනය නම් උබික්විනෝන් ලබා ගන්නකොට ඒ රෝග නිකම්ම නැති වෙලා යනවා. හાર્ට් ෆේලියර් අපේ හදවත ෆේල් වෙන කෙනෙක්ට ජපානයේ අවුරුදු 20ක් 30ක් තුළ උබිකිනොන් දීලා ගොඩක් මේ හાર્ට් ෆේලියර් ලෙඩ හොඳ කරලා තියෙනවා. ඉතින් අපිටත් මේ වගේ දේවල් අපිට හොඳ කරන්න පුළුවන්. මේ බෙහෙත් නෙමෙයි, ස්වභාවික දේවල්, කිසිම අතුරු ආබාධයක් නැති ස්වභාවික දේවල්. ඉතින් කෑම ගැන කියනකොට විශේෂයෙන්ම කියන්න ඕන සත්ව ආහාර වලින් අපි ගොඩක් අවම වෙන්න ඕනේ. මොකද ඒවයි තමයි ගොඩක් විස තියෙන්නේ. ඒවෙන් තමයි හෝමෝන් වෙනස් වෙලා බර වැඩි වෙලා කැන්සර් හැදිලා හાર્ට් ඩිසීස් වගේ දේවල් වැඩි වෙන්නේ. ඉතින් එළවලු වලත් අපි පුළුවන් නම් ස්වභාවික විදිහට ඕගනික් කාබනික ආහාර ලබා ගන්න බලා ගන්න ඕන. සීනි නොකා ඉන්න ඕන. සීනි කියන්නේ විස. ෆ්‍රක්ටෝස් කියන්නේ සම්පූර්ණයෙන්ම අපිට විස වෙන දෙයක්. අපේ අක්මාවතල විතරයි ෆ්‍රක්ටෝස් මෙටබලයිස් කරන්නේ. මොකද ඒක විසක් නිසා. ඉතින් ෆ්‍රක්ටෝස් ඉස්සර කාලේ අපි ගත්ත මිලිග්‍රෑම් 15යි. දැන් දවසට ග්‍රෑම් 15යි. දැන් ග්‍රෑම් 70ක් පමණ. අපි කුඩා ළමෙක් සාමාන්‍යයෙන් බේවරේජ් ගන්නකොට ඒගොල්ලෝ බොනකොට ග්‍රෑම් 70ක් ගන්නවා. ඉතින් ඒගොල්ලන්ට තරබාරුකම් වැඩි වෙන එක පුදුමයක්ද? දිවඩියාව වැඩි වෙන එක පුදුමයක්ද? අද ළමින්ගෙන් 3න් 1කට දිවඩිය හැදෙනවා කියලා තියෙනවා. ඉතින් මේක පුදුමයට කාරණයක් නෙවෙයි. ඒ සීනි අපි වැඩියෙන් කන හින්දා. නිරෝගීකම රැකුණොත් ඔබේ ජීවිතේ බොහොමයක් දේවල් රැකෙනවා. සුන්දරතාවයේ ලස්සන පෞරුෂත්වයේ හැම දෙයක්ම රැකෙනවා. ඒ පිළිබඳව ඔබට තවත් විමසන්න ඕන නම් අපි කැමැති අපේ වෛද්‍යතුමාගේ දුරකථන අංකය අපිට ප්‍රකාශ කරන්න. 0772 23 02 454 0772 23 02 454 කියන දුරකථනක් නිත් තවදුරටත් ඔබට විමසන්න හැකියාවක් තිබෙනවා. අද මේ මැදිරි සුන්දරකන්ට පැමිණි ඔබට බොහොම ස්තුතියි. රූපාලංකරණ පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිමල් ගමගේ මහතාට බොහොම ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි.